ඇතර ඒක තමයි ක්‍රිකට් කියන්නේ නෝ මේ අපිට දිනුම් පරාජය අපි බාරගන්න ඕනේ මනුෂ්‍ය වශයෙන් ඒක අපේ ජීවිතෙත් තියෙනවා ඉතින් ඒක ක්‍රීඩාවෙන් තමයි මනුස්ස වර්ගයාට මේක හොඳට අපිට පෙන්වන්න පුළුවන් වෙන්නේ මොකද සමහර අවස්ථාවලදී අපි දිනුම් පරාජය නැතුව ගහ ගන ඒ වගේ එක එක දේවල් වෙන දින හැබැයි මට ක්‍රීඩාවේ දේවල් නැහැ ඒක තමයි මහත්මා යගේ මේ ගුණංගය. ඒක නිසා මම හිතනවා ඔව් අපි අතින් වැරදි වුණා. ඉතින් ඒක කණ්ඩායමක් වශයෙන් මම බාර ගන්නවා නායකයෙක් විදියට. මොකද හේතුව මම ගොඩක් තැන්වලදී මම ප්ලේයර්ස්ලා ට්‍රස්ට් කරලා තමයි හැම කෙනාටම ඔපෝචුනිටි එක දුන්නේ. හැබැයි උනට මම නායකයෙක් වශයෙන් කවදක්වත් ඒක වැරද්දක් විදියට දකින්නේ නැහැ. මම තවත් ක්‍රීඩකෙක්ව විශ්වාසය කරපු එක මම හිතනවා අපිට ඉදිරියට තවත් හොඳ වෙයි කියලා. අපි ඇත්තටම මේ ටොස් එක දිනලා බෝල් කරේ ඒකම හේතුව ඇවිල්ලා අපේ බැටින් ස්ට්‍රෙන්ත් එක වැඩි නිසා. මොකද හේතුව අපි 180ක් ගැහුවත් අපිට එළවන්න පුළුවන් මට්ටමේ හිටියා කියලා මම ඇත්තටම විශ්වාස කරා. මොකද අපි කණ්ඩායමක් වශයෙන් එක සාකච්ඡා කරා මේ එන්ඩ කලින්. ඉතින් ඒකයි අපි බැට්ස්මන්ලා 8 දෙනෙක් එක ගැහුවේ. අපිට එක බෝල කෙනෙක් ඔව් ඇත්තටම වීඑස්කාන්ත් අපිට මේ තරඟාවලියේම හරියට පන්දු යවා ගන්න බැරි වෙච්ච නිසා අපිට එයාව එලියෙන් තියලා ඒ වෙනුවට අපිට එක්ස්ට්‍රා බැට්ස්මන් කෙනෙක් ගහන්න වුණා. අනිත් එක තමයි අපේ ඕවර්සීස් බැට්ස්මන්ලා ටික කියන්නේ එච්චර හොඳ එක්ස්පීරියන්ස් කට්ටියක් ඉඳලත් අපිට ක්ලික් වෙච්ච නැති එක තමයි එකම ප්‍රශ්නේ තියෙන්නේ. නැත්තම් ඒකට හේතුවක් කියන්න බෑ. මොකද අපිට එක එක්කෙනාට ඇත්තටම අවවාද දෙන්න බෑ එවැනි බැටින් යුනිට් එකකට. මොකද ඔයගොල්ලෝ ඔක්කොම දැක්කොත් එහෙම පේනවා ඔක්කොම කට්ටිය මැචස් 400යි 350යි 500යි. ඉතින් අපි කාටද අපිට ඇඩ්වයිස් කරන්න පුළුවන් ඒ වගේ බැටින් යුනිට් එකක් ඉද්දි. ඉතින් අපි හැමතිස්සෙම ට්‍රස්ට් කරා මේ කොයි වෙලේ හැරි අපි ක්ලික් වෙයි කියලා. නමුත් අපිට තරඟාවලිය තිස්සෙම අපිට පිතිකරු වශයෙන් අපිට ඒක කරගන්න බැරි වෙච්ච හින්දා තමයි අපි එක්ස්ට්‍රා බැට්ස්මන් කෙනෙක් ගැහුවේ. ඉතින් මං හිතනවා ඒක වැරදි තීරණයක් වෙන්න බෑ කියලා. මොකද අපිට 180ක් කියන්නේ අපේ බැටින් යුනිට් එකත් එක්ක මං හිතනවා අපිට ඒක චේස් කරන්න පුළුවන් කියලා. සර් LPL 3ක නායක අපේලාලා සූත්‍රාවේ දිනුවා මේ අපිට වෙන එක ලබන LPL එකේ තියෙන හැමෝම බලන් ඉන්න සර් පෙර නැවතත් තරල් ගැටේ LPL 1000යි මොනවද දැන් සැලසුමක් තියෙද තාම ඒ විතර නැද්ද? නෑ තාම ඉතින් අපි ඉවරුණා විතරයි. ඒක බලන්න ඕනේ මොකද ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලත් එක්කත් කතා කරලා ඉවරලා අපි සියලුම දෙනා දන්නවා මේ ඉදිරි අවුරුදු 3කට තමයි මේ කණ්ඩායම අපි සයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒක අපි ෆ්‍රැන්චයිස් ඕනර්ස්ලත් එක්ක කතා කරලා එන මිනි ඔප්ෂන් එකක් එයි. ඉතින් එතනදී අපි මොනවද කරන්න ඕනේ කියලා අපි තාම මැච් එක ඉවරුණා විතරයි. ඒ නිසා අපි ඉදිරියට ඒක කල්පනා කරනවා. එකේදී මම හිතන්නේ හිටපු ප්‍රබල ක්‍රීඩකයන් කීප දෙනෙක් ගම්බුලට ඒ වගේ කණ්ඩායමට ගම් මේක බලපෑමක් වුණා කියලා හිතනවද මේ තරගාවලියේ මේ වගේ තීරණයක් එන්නේ? ඔව් මම හිතනවා. මොකද දන්නද හේතුව මේ ඇතරම අපි මේ ලෝකල් ටෝර්නමන්ට් එකක් ගහද්දී අපිට ලෝකල් බැට්ස්මන්ලාගෙන් ගොඩක් වෙලාවට අපිට ඒක කරගන්න ඕන වෙනවා. ඒක නිසා අපි මගෙන් ලෝකල් බැට්ස්මන්ලා ටිකක් එළියට ගියා. නමුත් ඒ වෙනුවට මම හොඳ ඕවර්සීස් ප්ලේයර්ස්ලා ටිකක් ගත්තට ඒගොල්ලන්ට අපේ ලංකාවේ තනතිරු වල හරියමං විදියට පර්ෆෝම් කරගන්න බැරි වුණා. ඇත්තරම අපි ප්ලෑන් කරේ යාට ලෙක් ස්පින කෙනෙක් බෝල් කරන්න දෙකින් අපි දුනිත් වෙල්ලාලගේ ගොඩක් යොමු කරා. ඒ අතර අසේලත් හොඳ ලෙක් ස්පින කෙනෙක් අපි ඔක්කොම දන්න එක එයා රට සෙල්ලම් කරද්දිත් එයා හොඳට බෝල් කරා බැට් කරා හැමදේම කරා. ඉතින් අපිට ඒ විශ්වාසය අනුව තමයි අපි ඒගොල්ලන් බැක් කරේ. ඉතින් ඒක තමයි මම කියන්නේ අපි මේ ක්‍රීඩාව කියන්නේ දිනුම් පරාජය අපි හැමෝම පිළිගන්න ඕන දෙයක්. ඉතින් අපේ ජීවිතවලත් ඕන තරම් ෆේලියර්ස් තියෙනවා. ඉතින් මේ එක ෆේලියර් දවසක් කියලා මම හිතනවා. අපි ඇත්තරම අපි ෆ්‍රැන්චයිසයක් විදියට අවුරුදු 3ක් දිනපු කණ්ඩායමක් වශයෙන් මම හිතන්නේ කිසිම රටක කිසිම ලෝකයක 3-0 මොනම ෆ්‍රැන්චයිස් එකකවත් ගහලා තිනවා කියලා. ඒකට මම ඇත්තටම ආඩම්බර වෙනවා. ඉතින් අපි හැමදාම වගේ හොඳ ප්ලෑන් එකකින් ආවා. ඉතින් ඒ ප්ලෑන්ස් ඔක්කොම අපිට එක්සිකියුට් කරගන්න බැරි වෙච්ච එක තමයි අපිට තියෙන එකම ප්‍රශ්නේ. ඇත්තටම මං අර මුලින් කිව්වා වගේ අපේ බැටින් ක්ලික් වෙච්ච නැති එක තමයි එකම ප්‍රශ්නේ තිබ්බේ. මොකද හේතුව ඇවිල්ලා අපි බැටින් වැඩි කරන්න ගිහිල්ලා සමහර විට අපේ බෝලින් පැත්ත පොඩ්ඩක් අඩු වුණාද කියලාත් පොඩි සැකයකුත් තියෙනවා. හැබැයි උනට ඒක තමයි මං කිව්වේ ඒක අපි ඒක මේ ඇත්තටම අපි ඒක රිස්ක් එකක් කරන් තමයි ඒක කරන්න ඕනේ. ඒ නිසා අපි බැටින් පැත්ත ස්ට්‍රෙන්ත් කරා. අපි අද වුණත් බැලුවොත් එම අපි බැට්ස්මන් 8 දෙනෙක් ගහලත් අපිට ලොකු ප්‍රමාණයකට යන්න බැරි වුණා. ඉතින් ඒක තමයි අපි තිබ්බ එකම අඩුපාඩු. ඔව් ඇත්තටම අපි ප්‍රැක්ටිස් වලත් එක්ක පොඩ්ඩක් කතා බහ කරා. ඉතින් පොඩ්ඩක්
කන්ෆිඩන්ස් නැති බවක් අපිට තේරුණා. ඊට පස්සේ අනිත් එක එයාගේ ලෙන්ත් එක පොඩ්ඩක් මිස් වෙලා තිබ්බා. ඉතින් ඒ නිසා අපි හිතුවා එයාව තවත් ආගාධයකට තල්ලු කරනවට වැඩිය පොඩ්ඩක් අපි තියාගෙන හිටොත් එම් මොකද මේ ක්‍රිකට් වල අවසානය නෙමෙයි. තාම එයා පොඩි ළමෙක්. ඒක නිසා එයාව එකපාර එක අවුරුද්දකින්ම නැති කරනවට වැඩිය තව පොඩ්ඩක් අපි එයාට එක්ස්පීරියන්ස් එක දීලා මොකද අපි මේ ෆ්‍රැන්චයිස් එක නැති වෙන්නේ නැහැ කවදාවත් ඉදිරියට ඒගොල්ලෝ aran තිනවා. ඉතින් මේ කණ්ඩායම ගොඩක් වෙලාට ඉදිරි වලට ඉදිරි තරගාවලියලට යොමු වෙන්න ඉඩ දෙනවා. ඒ නිසා අපි ඒගොල්ලන් අපි ආරක්ෂා කරගන්න ඕනේ.